ඊස්රායිලයේ ගොඩබිම් මාර්ගය ඔස්සේ ලෙබනනයේ ආක්‍රමණය කිරීම ආරම්භ කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ වෙලාවෙන් ඊයේ හවස 6ට විතර ඊස්රායිලය මේ බව තහවුරු කළා. ඊස්රායිලයේ ලෙබනනයේ ආක්‍රමණය කරන පළවෙනි අවස්ථාව මේක නෙවෙයි. හැබැයි 2006න් පස්සේ ඊස්රායිලයේ ලෙබනනයේ ගොඩබිම ආක්‍රමණය කරන පළවෙනි අවස්ථාව මේක. 1982 ඉඳන් 2000 වෙනකන් ආසන්න වශයෙන් අවුරුදු 18ක කාලයක් ඊස්රායිලයේ ලෙබනනයේ යම් භූමි ප්‍රදේශවල බලය පතුරවාගෙන හිටියා. ඒ ආක්‍රමණ අවසන් කරලා ඊස්රායිලයේ බටපිරිස් ලෙබනනයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්නේ 2000 අවුරුද්දේදී. ඊට අවුරුදු 6කට පස්සේ, කියන්නේ හරියටම 2006දී නැවත වතාවක් ඊස්රායිලයේ ලෙබනනයේ ආක්‍රමණය කරනවා. හැබැයි ඒ අවස්ථාවේදී ඊස්රායිලයට ලේසි වෙන්නේ නැහැ. හේතුව ඒ වන විට ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ප්‍රබලව සිටියා. ඊස්රායිලයේ බටපිරිස්වලට ප්‍රබල ප්‍රතිප්‍රහාර එල්ල වුණා. ඒ නිසා ඊස්රායිල් බටයින්ට පසුබසින්න සිද්ධ වුණා. දැන් ඊට අවුරුදු 18කට පස්සේ තමයි ඊස්රායිලයේ ගොඩබිම් මාර්ගය ඔස්සේ ලෙබනනයේ ආක්‍රමණය කරන්නේ. මේ ආක්‍රමණය පිළිබඳ වාර්තාවන් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ උදේ ඉඳන් විදෙස් මාධ්‍යන්හි තැන තැන වාර්තා වුණා. හැබැයි ලෙබනනයේ සිටින හිස්බුල්ලා සංවිධානය දිගින් දිගටම මේ වාර්තා ප්‍රතික්ෂේප කළා. එසේ තිබියදී ඊස්රායිලය විසින් ඊයේ හවස 6ට විතර නිල වශයෙන් නිවේදනය කරා තමන්ගේ බට කණ්ඩායම් ලෙබනනයේට ගොඩබිම ඔස්සේ ඇතුළු වුණු බව. ඊස්රායිලයේ වැඩිදුරටත් කියන්නේ මෙවර ඔවුන් ලෙබනනයේ සිදුකරන්නේ සීමිත මෙහෙයුමක් විතරයි කියලා. හැබැයි ඒ සීමාව කොතනද කියලා තමයි පැහැදිලි නැත්තේ. ඔවුන්ගේ අරමුණු පිළිබඳ දැනටමත් යම් අදහසක් තියෙනවා. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ලෙබනනයේ තියෙන හිස්බුල්ලා හමුදා මධ්‍යස්ථානය සහ ඔවුන්ගේ අවිගබඩාව විනාශ කිරීම. මේ අවිගබඩාවන්හි ඉරානයෙන් ලැබුණු අලුත්ම අවි, දිගුදුර අවි, ඒ වගේම රොකට් ප්‍රහාරක අවි පවා තියෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ. කොහොමුණත් 2006දී ඊස්රායිලයේ මුහුණ දුන්නු අත්දැකීම් අනුව මෙවර ආක්‍රමණය සිද්ධ කරන්නේ බොහොම කලබලයක් නැතුව, ඉතාමත් සැලසුම් සහගතව කියලත් පැහැදිලි. ගොඩබිම ඔස්සේ ලෙබනනයට ඇතුළු වෙන්න කලින් ඔවුන් පසුගිය සති කිහිපය පුරාවටම හඳුනාගත් හිස්බුල්ලා ඉලක්කවලට ගුවන් ප්‍රහාර එල්ල කරා. එමගින් හිස්බුල්ලා සංවිධානයේ සන්නිවේදන පද්ධතියේ බිඳ දැමුව වගේම හිස්බුල්ලා නායකයා පවා ඝාතනය වුණා. මේ හේතුවෙන් හිස්බුල්ලා ශක්තිය දැන් යම් ප්‍රමාණයකට හීන වෙලා තියෙනවා. ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන තමයි ඊස්රායිලයේ බටපිරිස් ලෙබනනයට ගොඩබිම් මාර්ගය ඔස්සේ ඇතුළු වෙන්නේ. හැබැයි ගාසවලදී හමාස් සමග ඇතිවුණු ගැටුම් තරම් ඊස්රායිලයට ලෙබනනයේදී හිස්බුල්ලා සමග ඇතිවන ගැටුම් ලේසි වෙන එකක් නැහැ කියලා තමයි විචාරකයන් පෙන්වා දෙන්නේ. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. එකක් තමයි හිස්බුල්ලා සංවිධානය සතු පිරිස් බලය. ඔවුන්ගේ බලෑණිය ලක්ෂයක් පමණ වෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ. ඉරානයෙන් ලැබෙන සවියත් හිස්බුල්ලා සංවිධානයට මේ අවස්ථාවේදී ලොකු ශක්තියක්. අවියවද පවා ඉරානයෙන් හිස්බුල්ලා සංවිධානයට ලබා දීලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. තවත් එකක් තමයි හිස්බුල්ලා සටන්කාමීන් පුහුණුව සහ අත්දැකීම් තියෙන අය. මොකද සිරියානු යුද්ධෙදිත් ඔවුන් ඉතාමත් සක්‍රීයව මෙහෙයුම් වල හිටියා. මේ සියලු කාරණා නිසා ලෙබනනයේ මේ වන විට ඇතිවෙලා තියෙන ගැටුම් වඩාත් උණුසුම් සහ හානිදායක වෙයි කියලා තමයි බොහෝ පාර්ශ්ව බිය පළ කරන්නේ. මේ තත්ත්වය සැලකිල්ලට අරගෙන තමයි ශ්‍රී ලංකාව ට්‍රැවල් ඇඩ්වසරි එකක් සංචාරක උපදේශනයක් නිකුත් කරන්නේ සිරියාවට සහ ලෙබනනයට යන්න එපා කියලා. විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ පවත්වපු කැබිනට් හමුවේදී මේ බව නැවත සිහිපත් කරා. ඒ වගේම මේ වෙලාවේ දැවෙන ප්‍රශ්නයක් මතුවලා තියෙනවා ලෙබනනයේ. ලෙබනනයට දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙනවා. ඒ ප්‍රහාර එල්ල වීමත් එක්ක ලෙබනනයේ ජීවත් වෙන ශ්‍රී ලංකා වාසීන් තුවාල ලැබලා තියෙනවා, පීඩාවට ලක් වෙලා තියෙනවා. අපේ තානාපති කාර්යාලය හරහා, තානාපතිතුමා හරහා දැනටමත් යම් මැදිහත් වීමක් කරලා තියෙනවා. මුලින් අපි මුස්ලිම් පල්ලිවල ඒ අය රදව ගත්තා. නමුත් ඒ ආසන ස්ථානවලටත් පහර දෙන්න ගත්තා. ඊට පස්සේ තානාපති කාර්යාලෙත් යම් ප්‍රමාණයක් රඳවගෙන දැනට යම් මැදිහත් වීමක් කරලා වැඩපිළිවෙලක් උදලා තියෙනවා. ඒ වගේම සිරියාව සහ ලෙබනනයට යන්න එපා කියලත් අපි ඉල්ලීමක් කරලා තියෙනවා. මොකද මේ වෙලාවේ යුද තත්ත්වයක් තියෙන නිසා මේකත් මම දැනුවත් කරන්න ඕනි රටේ ජනතාවට. මේ වෙලාවේ සිරියාව සහ ලෙබනනයට යන්න උත්සාහ කරන්න එපා. සමහර ඒජන්සි හරහා දැනටමත් යන්න දින සැලසුම් කරපුවා ඇති. ඒ ඒජන්සි වලින් කියන්න පුළුවන් ගියුසුමට අනුව ඉක්මනට යන්න කියලා. නමුත් මේ වෙලාවේ යන එක හොඳ නැහැ. අපි ඉල්ලීමක් කරනවා. එහෙම තියෙනවා නම් යන්න මේ වෙලාවේ යන්න එපා. මේ ක්‍රිටිකල් සිටුේෂන් එක වුණාට පස්සේ යන්න පුළුවන්.
ඒක අවස්ථාව ලබා දෙනවා. මේ මැදිහත්වීම දැනට කරමින් තියෙනවා. ඊශ්‍රායල ඉරාන ගැටුමත් මේ දවස්වල පවතින බොහොම උණුසුම් තත්වයක. පසුගිය දින කිහිපෙදීම ඉරානයෙන් ඊශ්‍රායලයට පහර දීම් සිද්ධ වුණා. මේ නිසා මේ දවස්වල ඊශ්‍රායලයේ පවතින තරමක නොසන්සුන් තත්වයක්. ඔබ ඊශ්‍රායලයේ ඉන්න ශ්‍රී ලාංකිකෙක් විදිහට දැනට කොයි වගේ තත්ත්වයක්ද තිබෙන්නේ? කොයි වගේ වාතාවරණයක්ද රට තුළ තිබෙන්නේ? දැනට නම් සාමාන්‍ය තත්ත්වයක් තියෙන්නේ. උනාට මෙහෙන් අර හෝම් ෆ්‍රන්ට් කමාන්ඩ් එකෙන් දීපු ගයිඩ්ලයින්ස් මේ කරන්න කියලා තියෙන්නේ දැනට අපිට. මේ දැන් කතා ගන්න මොහොත වෙනකොටත් ප්‍රහාරයක් මේ විනාඩි 8 කන කඳුළු ගහලා තියෙනවා දිගටම. ඉතින් අර අපේ මේ ඇලර්ට් මේ බෝඩ්නට් එන ඇලර්ට් එක එනවා දිගටම මේ ඇටැක් කරනවා කියලා. ඔව්, ඔබ යම් සඳහන් කිරීමක් කළා. ඉරානයෙන් පැය 12ක කාලයක් ඇතුළත යම් ප්‍රහාරයක් එල්ල කරන බවට අනතුරු ඇඟවීමක් නිකුත් කරලා තිබෙනවා කියලා. මොකක්ද ඒ සම්බන්ධයෙන් කොහොමද රජයෙන් දැනුම් දීම කළේ ඔයගොල්ලන්ට? ඔයියා 4:00 වගේ වෙලාව ඉඳලා ඊයේ දැනුවත් වීමක් කරා පැය 12ක් ඇතුළත ඉරානයෙන් මෙහෙම ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා. මොහරි ඒ නිවේදනය රිපෝට් කළා පැය 3කට විතර පස්සේ. මේ තමයි ඔය මහ පරිමාණ ප්‍රහාරයක් කියලාගෙන මම හිතන්නේ බැලස්ටික් මිසයිල් ප්‍රහාරයක් එල්ල කළා තියෙන්නේ. 180කට වැඩි ප්‍රමාණයක් ගහලා කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් එහෙම ප්‍රහාරයක් එල්ල වෙනකොට අනුගමනය කළ යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යම් දැනුම් දීමක් දැනුවත් කිරීමක් කරලා තිබෙනවද ඔයගොල්ලන්ට? ඔව්, අනිවාර්යෙන් මේ වෙලාවට කියලා තියෙනවා. කොහොමද අනිවාර්යයෙන්ම ෂෙල්ටර් වලට යන්න කියලා. ෂෙල්ටර් වලට ගිහිල්ලා කොහොමද අපි පැය භාගයකට වැඩි ප්‍රමාණයක් කාලයක් හිටියා වෙලාවේ ගන්න වෙලාවේ. අනිවාර්යයෙන්ම මෙලාම් මේක වැදුණු ගමන්ම අනිවාර්යයෙන්ම සියලුම දෙනාට ෂෙල්ටර් වලට යන්න කියලා තියෙනවා. ඊශ්‍රායලයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව රැකවරණය සම්බන්ධයෙන් තියෙන තොරතුරු මොනවද? ඔය මේ ෆ්‍රන්ට් කමාන්ඩ් එකෙන් ඒක ඇලර්ට් කරලා තියෙනවානේ. මේ අනිවාර්යයෙන්ම මේ ෂෙල්ටර් වලට යන්න ඒකින්ද මේ ආයන්ඩෝම් එකක් තියෙන හින්දා එහෙම අනාරක්ෂිත බවක් නම් නැහැ කිසිම කෙනෙක්ට. ඊශ්‍රායල් රජය විසින් යම් දැනුවත් කිරීම් කරනවද මේ වගේ තත්ත්වයකදී හැසිරෙන්න ඕනේ කොහොමද, ආරක්ෂිත ක්‍රියාමාර්ග මොනවද කියන කාරණා සම්බන්ධයෙන්? ඔව්, අනිවාර්යයෙන්ම නිරන්තරයෙන්ම දැනුවත් කරනවා. ඒ කියන්නේ මේ ටීවී ප්‍රෝග්‍රෑම් වල හරි හැම දෙයකින්ම ගයිඩ්ලයින්ස් දෙනවා මේ වෙන්න කියලා. දැනට මේ සාමාන්‍ය ජන ජීවිතයේ යම් බාධාවක් එල්ල වෙලා තියෙනවද මේ තත්ත්වයත් එක්ක? සාමාන්‍ය ජන ජීවිතයට මං දන්නේ එහෙම ගැටලුවක් ඇති වෙලා තියෙන සාමාන්‍ය පරිදිතින් හැමදේම දිනදා පරිදි වෙනවා. ඒ කියන්නේ රැකියා ස්ථානවල කටයුතු, පාසල් වල කටයුතු වගේ දේවල් සාමාන්‍ය පරිදි වෙනවද? සාමාන්‍ය පරිදි හැම දෙයක්ම මේ සාමාන්‍ය පරිදි වෙනවා. ඊයේ දවසේ මේ එල්ල වෙච්ච ප්‍රහාරයත් එක්ක යම් යම් සිද්ධීන් සිදු වූ බවට තොරතුරු වාර්තා වෙනවා. ඔබට ඒ සම්බන්ධයෙන් තිබෙන විස්තර මොනවද? ඔව්, සිද්ධීන් දෙකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රහාරය අතරතුර ටෙලිවිව් යාපෝවල ත්‍ස්තවාදීන් නිමා වෙයි කියන වෙඩි තියලා තියෙනවා. එතන ටෙලිවිව් වල මං හිතන 8 දිනක් විතර මිය ගියා කියලා තමයි කියන්නේ. තව කීප දෙනෙක් තුවාල ලැබලා තියෙනවා. තව ජෙරුසලම් ජපා කියන මේ ප්‍රදේශයේ ලයිට් රේල් එකකට ඇතුල් වෙලා වෙඩි තියලා තියෙනවා. එතනත් 16ක් විතර තුවාල ලැබලා තියෙනවා. ඒක ID ඒ කියන්නේ ඒක යුධ හමුදාසේ වල බරපතල තුවාල වෙලා තියෙනවා. ඒ කියන්නේ ගුවන් ප්‍රහාරවලට අමතරව ඊශ්‍රායල් භූමිය තුලත් යම් යම් ගැටුම් සිද්ධ වෙනවා කියලාද මේ තොරතුරු වාර්තා වෙන්නේ? එහෙමනම් ඔව්, ඒ කියන්නේ ගුවන් ප්‍රහාරයට අමතරව ඇතුලේ රට ඇතුලෙත් යම් යම් ප්‍රහාර සිද්ධ දෙකක් වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ ටෙලිවිව් හා ජෙරුසලම් වල. ඒ ප්‍රහාර සිද්ධ වෙන්නේ ඉරානයේ මැදිහත් වීමෙන්, ඉරානයේ මෙහෙයවීමෙන්ද? ඒක ඉරානයේ මෙහෙයවීමෙන්ද හමාස් ඒ සංවිධානයේ මෙහෙයවීමෙන්ද කියලා කියන්න කොහොමද කියලා මට තොරතුරක් නැහැ. තාම දන්නේ නැහැ ඒ ගැන. හැබැයි ඒ ප්‍රහාර සිද්ධ වෙන්නේ ඊශ්‍රායල් වැසියන්ට එරෙහිව. ඔව්, ඊශ්‍රායල් වැසියන් සහ ඊශ්‍රායල් හමුදාවෙන් ඉලක්ක කරගෙන තමයි ඒ ප්‍රහාර සිද්ධ වෙන්නේ. මේ අතර ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් පවතින තත්ත්වය පිළිබඳ මාධ්‍ය වෙත යම් නිවේදන නිකුත් කර තිබුණා. එහිදී ඔවුන් සඳහන් කර තිබුණේ යම් නොසන්සුන් තත්ත්වයක් පැවතියත් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිත බවයි. ඔවුන්ගේ ආරක්ෂාව ගැන නිරන්තර විමසිල්ලෙන් සිටින බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබුණා.